இந்தியாவின் ஜனதாவ பில்லியனை கைதசம் ஹதரகට ஆசන්න ජනතාව கொரோனா வைரஸ் නිසා ලෝකේ දැවැන්තම ලොක්ඩවුන් එකට මුහුණ දී සිටින මොහොතකදී තවත් දරුණු ඛේද වාචකයකට මේ වන විට ඉන්දියාව මුහුණ දෙනවා. ඒ අද දවසේ සිදුවුණු ඔබගේ මගේ හදවත මොහොතකට නතර කරවන බරපතල සිදුවීම නිසා මේ වන විට 8 දිනකු මිය යනවා. මියගිය 8 දින අතර වයස අවුරුදු 8ක දැරියක් සිටිනවා. තමත් බොහෝ දිනකු මංමාවත්වල සිහිසුන්ව ඇද වැටි තිබෙනවා. මේ සිදුව තිබෙන්නේ විශාඛපට්නමේ. ආන්ද්‍රා ප්‍රදේශයේ විශාඛපට්නම්හි රසායනික වායු කම්හලකින් රසායනික වායුවක් කාන්දු වීම නිසා මේ වන විට සමස්ත ඒ ප්‍රදේශයේම බරපතල අවදානමකට ලක්ව තිබෙනවා. මේ වන විට මුදා ගැනීමේ ක්‍රියාවලිය ආන්ද්‍රා ප්‍රදේශය පුරා දියත්ව පවතින අතර විශාඛපට්නම් නගරයේ සිට කිලෝමීටර 3කට ආසන්න ප්‍රදේශයක් පුරා මෙකී ව්‍යසනයේ මේ මොහොතේදී පැතිර ඇති බවට අනාවරණ කරගෙන තිබෙනවා. අද අලුයම 3ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර මේ නිසා පුද්ගලින් 250කට ආසන්න පිරිසක් ආශ්‍රිත ප්‍රදේශවල සිහිසුන්ව ඇද වැටී තිබෙනවා. මෙහි බලපෑම ගෝපාලපට්නම් එනම් කිලෝමීටර 3කින් එහා පවතින ගෝපාලපට්නම් පවා අභියෝගයකට ලක් කර ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ. මේ වන විට සෞඛ්‍යමය කාර්ය මණ්ඩල එවැගේම බොහෝ දෙනෙකු මැදිහත්ව මීට අදාළ වූ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. කෙසේ වෙතත් කුමන හේතුවක් මත මේ සිදු වුණාද යන්න පිළිබඳ පැහැදිලි ප්‍රශ්නයක් ප්‍රතිපදිනවා. එවැගේම මේ වන විට through the public address system people were asked to use wet masks. මේ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට යම් ආකාරයකින් මුහුණු ආවරණය කරගන්නට තෙත රිදිකඩක් සහිත වුණු මුහුණු ආවරණ පළඳින් ලෙසට මේ වන විට විශාඛපට්නම්හි බලධාරීන් දැනුම් දී තිබෙනවා. ඒ නිසා පැහැදිලි ප්‍රශ්නයක් මේ ප්‍රදේශ ආශ්‍රිතව මේ වන විට පැන නැගී තිබෙනවා. මේ පිළිබඳ අදහස් පළ කරමින් නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රකාශ කර තිබෙනවා regarding situation in Visakhapatnam which is being monitored closely. I pray for everyone's safety and well-being in Visakhapatnam, Prime Minister Narendra Modi. අග්‍රාමාත්‍යවරයා මේ සටහන තබා තිබෙනවා. ඉන්දියාවට මේ ප්‍රශ්න පිට ප්‍රශ්න පැමිණෙන මෙවන් අවස්ථාවන් වලදී පීඩාවට පත්වන අහිංසක ජනතාව පිළිබඳ අපේ කනගාටුව පළ කරනවා. ඉන්දියාව මෙවැනි ආකාරයේ වේසන වලට මීට කලින් පවා මුහුණ දුන්නා. නින්දේ මිනිසුන් මිය ගියපු වායු කාන්දුවීම් ඉන්දියා ඉතිහාසයේ වාර්තා වී තිබෙනවා. ඒ නිසා මේ බරපතල ප්‍රශ්නය සමනය වේවා, මිනිසුන් සුව වේවා අපේ ප්‍රාර්ථනාව.